දෙමක හැංගීලා නිල් නෙතු මත හිත රැඳිලා අබහින් මා දුතු හීනේ නුඹ නේදෝ නොදරුවෙ කුලසින් මා පෙම්වතෙ කුලසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මා නුඹ නේදෝ නුඹ නේද සොඳුරිය හිත කීවා හිත කීවා උස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හිත කීවා පෙර නොකී කතා මට ඔය හුස්මක හැංගීලා හුස්මක් තරමට මං ඔයාලට විනාඩි 5ක් දෙන්න. අන්තිම වතාවට කතා කරගන්න දේක් කතා කරගෙන ඉක්මනට වාහනේට එන්න. තේරුණානේ? අනේ දරුවනේ මේ විකාර දේවල් නතර කරලා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අධ්‍යාපනය ගැන හිතන්න. අම්මෝ, ඇතියන්ත මොනමයි මොනව වෙයිද කියලා හිතාගන්න බැරුව මං හිටියේ. අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි. ඇයි? මොනවද උනේ? ඇයි ඔයාලගේ අම්මා කිව්වේ? දියරෙද්දෙන් බෙල්ල කපලා දානවා වගේ සීරුවට අපි දෙන්නට මේ සම්බන්ධය නවත්තන්න කියලා. ඉතින් අපි මේ සම්බන්ධය නවත්තලා දාමුකෝ. හැම දෙයක්ම විහිළුවට ගන්න එපා අසලි. විහිළුවක් නෙවෙයි යන්නේ. මං ඇත්තමයි කිව්වේ. අසලි. ඔය ඇත්තටද කියන්නේ? මොකද hina වෙන්නේ? අර පිස්සු ඇදිලාද? ඔයාගේ මූණේ හැටි බලන්නකෝ අනේ. වාහනයකට අහුන කජු දෙල්ලක් වගේ. ඔයාට මේක විහිළුවක් වුණාට මට මේක විහිළුවක් නෙමෙයි අසලි. හරි හරි මං සීරියස් වෙන්නම්කො. අපේ අම්මා කියන්නේ දැන් අපේ සම්බන්ධය නවත්තන්න කියලානේ. ඉතින් අපි අම්මලාට බේන්න අපේ දෙන්නගේ සම්බන්ධය නවත්තමු. ඒ කියන්නේ අපි ඉස්සර වගේ මීට් වෙන එක පොඩ්ඩක් අඩු කරමු. ඉස්කෝලේදී අපි කතා කරන එක ටිකක් අඩු කරමු. මං නම් කියන්නේ ආලෝක අපි මේ ගැන සයන්ට් උනක් කියන්නේ නැතුව ඉමු. ඔයා කියන්නේ සයන්ලට අපි දෙන්න සම්බන්ධ නැවතුවා කියලා කියන්නේ කියලා? ඔව්. අපි දෙන්න හැමෝගෙම අපේ ආදරේ හංගමු. ඔයාට මතකද? තාත්තට අපි දෙන්න ගැන කිව්වේ කවුද කියලා. තාත්තා කිව්වා අපි යාළුවෝ කියලා හිතන් ඉන්න අය අපේ යාළුවෝ නෙවෙයි කියලා. එදා ඉඳලා මට කාවත් ෂුවර් නෑ ආලෝක. ඒක හින්දා අපි දෙන්න ගැන අපි දෙන්න විතරක් දැනගත්තම ඇති. මම ෆියෝනටයි සහේලටත් කියන්නම්. අපි දෙන්න බ්‍රේක් අප් වුණා කියලා. අම්ම ෆෝන් කරනවා. එතකොට අපි ආයෙත් මීට් වෙන්නේ නැද්ද? ඉස්කෝලේදීවත් ඉස්සර වගේ හම්බෙන්නේ නැද්ද? ඒ ලෙවල් ඉවර වෙනකන් විතරනේ ආලෝක. අපි ටිකක් ඉවසමු. අපි දෙන්නට අපි දෙන්න නැති වෙන්නේ නැහැ.
ඔය හුස්මක හැන්ගේලා හුස්මක් තරුමට මට එපා. කවන්නද? මං තාත්තට කිව්වනේ මට එපා. මම දන්නවා පුතේ. පුතාට ඒ ගෑල් ළමයා ගැන ලොකු හැඟීමක් තියෙනවා කියලා. හැබැයි මේක ඌව ගැන හිතන්න කාලේ නෙවෙයි පුතේ. හොඳට කල්පනා කරලා බලන්නකො. ඔය වැඩේ ඉඳා මගේ රස්සාව නැති වුණා. ඒක නම් කමක් නැහැ කිව්වා. කතරලා දාමු. හැබැයි මම කැමති නෑ පුතේ. ඔය සම්බන්ධයෙන්ද අපිට තව දේවල් නැති වෙනවා දකින්න. බය වෙන්න දෙයක් නැහැ. මගේ ඇසලික සම්බන්ධය ඉවරයි. ඉවරයි? ඔව් ඔව් ඉවරයි. දැන් හැමෝටම හැම දෙයක්ම නැති වෙන අපි නිසානේ. අපි තීරණයකට ආවා. මේ සම්බන්ධය නවත්තලා දාන්න. දැන් ඉතින් හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. අපිට සතුටු වෙන්න පුළුවන් පුතේ. ඔයා සතුටින් හිටියොත් විතරයි. අනේ තාත්තේ වැඳලා කියන්න ප්ලීස්. බොරුට රඟපාන්න එපා. අපි දැන් ඔයාලට උන්දේ කරානේ. දැන්වත් අපිට අපි පාඩු ඉන්න දෙන්න. අනිත් එක මගේ හිත තේරුම් ගන්න පුළුවන් කියලා බොරුවට මාව සනසන් try කරන්න එපා. මගේ අම්මටවත් මාව තේරුම් ගන්න බැරුව වා කොහොමද මාව තේරුම් ගන්න? මොකද්ද කිව්වේ? මගේ තාත්තද ජීවතුන් අතර හිටියා නම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ මෙහෙම නෙමෙයි. ඔයා මගේ තාත්තා උනේ මගේ තාත්තගේ මරණයෙන් පස්සේ මගේ අම්මා කසාද බැඳපු මනුස්සයා නිසා විතරයි. ඔයාට බෑ කවදාවත් දරුවෙක්ගේ හිතක් තේරුම් ගන්න. Thank you.
හුස්මක හැන්ගිලා හුස්මක් තරුමට මහවරුසාවට පසුවනගෙන හඳ වෙනදාටත් වැඩි එන්නෙලියයි නෝකාඩුවට පසුවනුඹේ මුව වෙනදාටත් වැඩියෙන් එලියයි දෙයම් පුත්තේ මේ බලියන්නේ කොහම තමයි බ්‍රෝ ලව් පටන් ගන්නකොට තියෙන ආතල් එක වගේ නෙවෙයි ලව් ඉලව් වෙනකොට මේ මොකද ප්‍රශ්නේ ලව් මේ ගුඩ් නයිට් කියලා මැසේජ් එකක් දාන්න අමතක නෑ කියපන් කියපන් මේ හැම දෙයක්ම ඉවරයි මචං මචං මේ මොකක්ද ඉවර? හසලිගේ මගේ සම්බන්ධය. සිරාවට? අනේ බලයන් බන් ටිකක් බොරු කියන්නේ. මොකටද බන් බොරු කියන්නේ? මං කියන්නේ ඇත්ත. හසලි කියන්නේ තවදුරටත් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි. මේ ආලෝක යමේ මං නම් ඔය උඹ කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ මචං. ඒක උඹල දැන ඊයේ තියන්නේ බන් ආතල් එකේ අලයිගෝවයි වගේ. නේ බං අපි දෙන්නගේ මේ සම්බන්ධය නිසා අපේ පවුල් වල මිනිසුන්ට ගොඩක් දේවල් නැති වෙනවලු. ඊය අසලිල අම්මා කිව්වේ. අනිත් එකයා කිව්වා මේ සම්බන්ධය නිසා අපි දෙන්නගෙන් කාටවත් එකකින් වැඩක් වෙන්නේ නැහැ කියලා. අම්මුට කිව්වා බං අපරාධ පූර්ණ අන්තිම බෝ පෙන්නුවේ කියලා. සිට්. දැන් හරි නේ? හා? අලෝක. ඊට පස්සේ මචං හසලිලේ අම්මා අඬන්න පටන් ගත්තට පස්සේ හසලිට ඒක බලන් ඉන්න බැරි වුණා බං. ඊට පස්සේ අපි දෙන්න කතා කරලා තීරණයකට ආවා. මේ සම්බන්ධය නවත්තන්න. මචං අපි දෙන්නගේ සතුට වෙනුවෙන් පවුල් දෙකක මිනිස්සු දුක් විඳිනවා නම් ඒකෙන් ඇති වැඩේ මොකද්ද බං? ඒ කියන්නේ මචං අසලිගේ තාත්තගේ චන්දි පාට ලින්ක් කරන්න බැරි වෙච්ච දේ අසලිගේ අම්මයි කඳුළු ලින්ක් කරා. ඔබ තමයි මචං කියන්නේ ඇට්ලස් යෝධයාට පහත් කරන්න බැරි කඳු ගෑණිගේ කඳුළු වලින් පහත් කරන්න පුළුවන් කියලා. කල්පනා කළ බලද්දි මට හිතෙනවා අන්ටි කිව්ව කතාව ඇත්ත කියලා. මචං අපි මේ වෙලාවේ හිතන්න ඕනේ විභාගය ගැන. මම මේ විභාගේ පාස් වුණොත් විතරයි අපේ පවුලේ මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ. අනේ මචං මේක උනේ මම පූර්ණාන්ටිට උඹ කවුද කියලා කිව්ව නිසා නම් මට සමාවයක්. මං ඕන මචං ආන්ටිත් එක්ක මේක ගැන ටික කතා කරන්නද? නෑ නෑ නෑ. උඹ කිසි දෙයක් කතා කරන්න ඕනේ නෑ බා. අපි දෙන තීරණයකට ඇවිල්ලා ඉවරයි. මේ ආලෝකය තරහ වෙන්න එපා මචං මම මෙහෙම කිව්වට හරිද? මටන් තාමත් මේක විශ්වාස නැහැ. ඉතපංකු මම මේක අසල ගියම අහන්නම් ඇත්තද වරුද කියලා. ඔය හුස්මක හැන්ගිලා හුස්මක් තරුමට ඇවිදින් අඳුරු අහසට සඳරන් නුඹ ඇවිදින් වාලු හිතකට තනි රකින්නට නුඹ ඇවිදින් නුඹ ඇවිදින් ඇහි පිල්ලමක් යටින් ච
ජීවිතේ පුරා සිනහලෝකයක් කරන්න. නුබැවිදින් නුබැවිදින් කියන්නේ ජීවිතේටත් කොත්තු කාපු නැතිකෙට කොත්තු කන්න පුරුදු කරලා සතියක් ගිනා කොත්තු කන්න තහනම් කරු වැඩක් නේ බම්මේ. ඈ මොකක් ඒකේ දැන් මේ බලපංකො ආලෝකය කියන්නේ මචං ලව් කරන්න තියා කෙල්ලෙක් දිහා හැකතල බලන කොල්ලෙක් නෙවෙයිනේ. අසලිය කොටු වැඩේ 64 මායන් ඔක්කෝම ටික දාලා තකව අල්ලගත්තා. යමහා රේසියාර් අසම සම දහවනයක් AMW වෙතින්ම පමණයි. සයන් මොනාද මේ කරන්නේ? ඔක ආන්න කලින් ආලෝකයන් එක සැරයක් අහපන්. මිනිස්සෙක් ගියන් ඉස්සල්ලා සතෙක් වගේ හැසිරෙන්න එපා. හරිද? බැන්නේ නැහැ. හැබැයි වා මෙහෙම ආවා කියලා දැනගත්තොත් නම් මට බනි. චූටි මේ දොර අරින්න ළමයා වගේ තේක කෙනාවා. ඉක්මනට බහින්න.